එලිකතා අනුකරණ ටෙලි රූප පෙළහර එක පෙළට එක දිගට නරඹන්න ඒ පෙරලෙන ලෝකේ අපට දුක සැප රාත්‍රී 6:55ට අවරගනේ විහිළු කතා වෙනුවට විශිෂ්ට ගණේ ප්‍රහසන කතා මාලාව ඔෆිස් ලාන්තය रात्रि हताई तिहटे आदरे नम पूजनीय हैंगुमटे तमत अरुतक एकले दिहदक आदरे विदु रात्रि अटटे संवेदी बावेन मधुरे संवेदनावंटे जीविते लंसुतियने आय मत आदरेन අලුත් ටෙලි කතා පෙරහරක ටෙලිවිෂන් ආගමනය සියත ටෙලි දෙකය විරාමයෙන් අනතුරුව නැවතත් ඔබ ආදරණීය ජීවිතයත් එක්ක එකතු වෙන්නේ ආදරණීය දේවල් ජීවිතයට තිරණ කරන්නේ අපි ආදරණීය පිරිසක් එක්කතු කරගෙනනේ දැන් සමහර වෙලාවට ගෙදර ඉන්න ස්වාමි පුරුෂයා බිරිඳ වෙන්න පුළුවන් නැත්නම් අම්මා තාත්තා දරුවෝ වෙන්න පුළුවන් යහළුවෙක් වෙන්නත් පුළුවන් පෙර කර්මයකට හම්බ වුණා කියලා සමහර වෙලාවට අපි ওই වචනේ පාවිච්චි කරනවා එහෙම කියනවනේ නේද ප්‍රශ්නයක් ගැටලුවක් ආවම ඒක වැඩිපුරම කියනවා හැබැයි මේ අපි හැමෝම එකිනෙකා මුණ ගැහෙන්නේ සංසාරේ මොකක් नय गणुनुकट मे गणुनुकट किलतेन हेम अभी सामने दयान मगे पेर गणुनुकारे कियनो मे ससरे अभी मे नय गेवलिवरको मुनग हेलतेन मेहमी कियन हई मे अभी संसारे कहुमद मे पीरस मुनग हेन्न मे दी मे कथा कर विधियट वर्तमान सामजे समहारवेलावट वब्बट दैंग मुनग हेन के नावत् संसारी मुखरी नाय गणुनुकट विन्नपुलवाने अद दवसपी කතාකරනවා මොකද මේ සංසාරේ ණය ගැන දෙනවා කියන්නේ මොකද්ද කොහොමද මේ ආත්මීය බැඳීම් අපිට එකතු වෙලා තියෙන්නේ අපි කොහොමද මේ දේවල් එකතු කරගෙන දුක සැප සතුට මේ හැමදේම එකතු කරන් ජීවිතේ ඉදිරියට යන්නට ඕන වෙන්නේ හැමදාම පසුතැවිලි වෙන්න බෑනේ නේද මේ පිරිස අපිට ඉදිරියට ජීවිතේ සමහර විට නිතර දෙවිලි හැම වෙන කෙනෙක් වෙන්න පුළුවන් ඒ නිසා කරදරයක් කියලා හිතන කෙනෙක් වෙන්න පුළුවන් අද අපි කතා කරන්නේ කියන්නේ මේ සංසාරේ අපිට ඇති වෙලා තියෙන සමහර ලාට සහකරුවා සහකාරිය කියලා අපි නමට වචනෙට කියුවා ඉතහාගිය මේ බැඳීම් හැමදේම සංසාරේ කරපු ණය ගනුදෙනුවක්ද මොකද්ද මේ කියලා අපි කතා කරනවා. මේ ගැන කතා කරන්න අපි එකතු කරගන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යනි ආචාර්ය ගායනී රණසිංහ මහත්මිය. ආයුබෝවන් සුබදාසන. ආයුබෝවන් සුබදාසන. අපි දෙන්නත් සංසාරේ කොයි විදිහට එකතු වෙන්න නේද මේ විදිහට කතා කරන්නේ. අනිවාර්යයෙන්ම. මොකද ඇත්තටම සංසාරේ ණය ගනුදෙනුවක් කියලා අපි නිතන් වචනෙට අපි කියනවනේ. සංසාර ණය ගනුදෙනුවක් කියලා කියන්නේ දැන් අපි ගනුදෙනුවක් කියලා කිව්වහම ගොඩක් වෙලාවට හිතනවා මුදල් කගෙන් හරි ගත්ත මුදලක් තමයි ගනුදෙනුවක් කියලා මිනිසුන් දකින්නේ හිතන්නේ. හැබැයි කවුරු පිළිගත්තත් නැතත් කුඩා කූඹයාගේ සිටන් මේ සියලු සත්ත්වයෝ මිනිස්සයෝ මෙරි මෙරි ඉපදී ඉපදී යන සංසාර ගමනකට යට. අනේ සංසාර ගමනේදී අපට කොහේදී හෝ හම්බ වෙච්ච අම්මාවරු ගණන අනන්තයි. අපට මුණ ගැහුණු පියවරු ගණන අනන්තයි. අපට මුණ ගැහුණු සහෝදර සහෝදරියන් ගණන අනන්තයි. ඒ වගේම අපට උදව් උපකාර කරපු සත්වයෝ පුද්ගලයෝ ගණන අනන්තයි. ඉතින් ඒ සා විශාල සංසාර ගමනකදී අපට මුණ ගැහුණු අය නැවත නැවතත් නැවත නැවතත් මුණ ගැහෙනවා. ඒ මුණ ගැහිච්ච සම්බන්ධතාවයකදී ගොඩාක් වෙලාවට අපේ අතින් හිත රිදවීම වෙලා, හිංගි හිංසා, අවඩ අසාධාරණකම් වෙලා, ඒ වගේම අපේ අතින් ප්‍රාණඝාතය සිද්ධ වෙලා, එයාගේ හිත හොඳටම රිදවලා ඒ වගේ දේවල් සිද්ධ කරනකොට අපෙත් එක්ක අපි වටා හිටපු මේ දෙමව්පියන්ට ඒ වගේම සහෝදරයන්ට ඒ හිටපු සත්වයන්ට පුද්ගලයන්ට ඒ වෙච්ච අවඩ අසාධාරණකම් නිසාවෙන්මමත් ඒ වගේම අපි එහෙම වුණාම කියනවා මම උපදින උපදින හැම ආත්මයකම ණයෙක් වෙලා හරි පලිගන්නවා පස්සෙන්ම එනවා කියලා දැඩි වෛරයක් ඇති කරගන්න. ඒ වගේම අපි සමහර අයට කියනෝ විශාල විශාල විදිහට ආදරයක් හිතේ ඇති වෙච්ච කෙනෙක් මහා දයාවක් ඇති වෙච්ච කෙනෙක්ට අපි කියනවා මට උපදින උපදින හැම ජාතියෙම ඔයාවමයි මුණ ගැහෙන්න ඕනි. දැන් දරුවෝ කියනෝ මට මේ අම්මවමයි මුණ ගැහෙන්න ඕනි. මට මේ තාත්තවමයි මුණ ගැහෙන්න ඕනි. මට මේ ස්වාමියවමයි ලැබෙන්න ඕනි කියලා අපි එක වෙලාවකට අපි ආස කරන දේ කෙනෙක් හම්බුනොත්
ආදරයෙන් වෙලිලා එයාව පතනවා. අපට අකමැති කෙනෙක් හම්බුනොත් අපි විරුද්ධව තරහෙන් ක්‍රෝධයෙන් කටයුතු කරලා ඒ කෙනාට වෛර කරනවා ඉපදෙන ඉපදෙන જાතියකත් එහෙමම කරනවා කියලා. ඉතින් ඔන්න ඔය ආදරය තුලත් වෛරය තුලත් ගොඩ නැගෙනවා අපි කියන එකට බහිජට. අන්තෝජට බහිජට කියනවනේ. ඔන්න ඔය බහිජටව සකස් කරන බාහිරින් සම්බන්ධ වෙන සත්වයෝ පුද්ගලයෝ තුල. ඒත් එක්කම අපි තුල අර තරහ ගන්නකොට ක්‍රෝධයෙන් වෛරයෙන් ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරනකොට අපි තුල එකතු කරගත්ත කලු ගති නිසා හිත ඇතුලේ එකතු වෙන කලු ගති පොදියක් ආදරයෙන් ඒ වගේම අපි ඒ අයට බද්ධ වෙනකොට මහා ආදරයක් ඇති කරගෙන සෙනෙහසක් ඇති කරගෙන ඒ අයට ගොඩාක් බද්ධ වෙනකොට අපි තුල ඇති වෙනවා රාග ගති තරහකදී ඇති වෙනවා ද්වේෂ ගති ඔන්න ඔය විදිහට මේ ගති ගොඩක් හදා සංසාර ගමනට අපි හේතුව සකස් කරනවා. අනේ ඒ තමයි අන්තෝජටාව. අපි කතාවට කියනවා අන්තෝජටා බහිජටා කියලා. ඇතුළත් ගැට පිටත් ගැට. මෙන්න මේ ගැට කියන මේ ජටාවට සම්බන්ධ වෙලා මහා සංසාර ණය ගනු දෙනු ගොඩකට යටත් වෙච්ච අය තමයි නැවත නැවතත් ඒ ණය ගෙවන්නම නැවත ඒ අය වටාම ඉපදෙනවා. දැන් අපි හිතනවා ඊළඟ ජාතියේ අපිට අම්මා තාත්තා හරි සහෝදරයෙක් හරි මුණ ගැහෙන්න ඕන වුණත් ඒ අය මිනිස්සෙක්ම නොවෙන්න පුළුවන්. සමහර විට අපිට මේ සසරේ තව මුණ ගැහිච්ච අයම සත්වයෝ වෙලා gedara poosaballa වෙලා gedara ඉන්න කැරපොත්තා මීයා වෙලා මුණ ගැහෙන්නේ මේ සසරේ අපිට මුණ ගැහුණු අයමයි. මිනිස්සය වෙන්න හැමෝටම පින් ඇති වුණාට නොයෙකුත් ආකාරයේ සත්ව වේශයන් වලින් මුණ ගැහෙන එක ජාලාවක්, ගනුදෙනු ජාලාවක්. මෙන්න මේ ගනුදෙනු ජාලාව තුල තමයි සංසාර ණය ගනුදෙනුව කියන එක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ සංසාර ණය ගනුදෙනුව තුල අපට අපි කියනවනේ කතාවට මේ අපිට මුණ ගැහෙනවා කියලා ආත්මීය සහකාරය, සහකරුවෙක්, සහකාරියා. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා soulmate, නැත්නම් twin flame. මොන ආකාරයෙන් කිව්වත් ගොඩක් වෙලාවට සමාජය අය හිතනවා මේ soulmate කියලා කියන්නේ කාන්තාවකට පිරිමියෙක්, පිරිමියෙකුට කාන්තාවක් තමයි soulmate වෙන්නේ කියලා. ඇත්තටම ආත්මීය සහකාරයෙක් වෙන්න පුළුවන් සහෝදරෙක්, අම්මා කෙනෙක්, ඒ වගේම තමන්ගේ යාළුවෙක්, ඒ වගේම තමන්ගේ ස්වාමියා, තමන්ගේ බිරිඳ. ඒ විදිහට අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි හුඟක් වෙලාවට මේ ආත්මීය සහකාරය කියන කෙනා දිහා බලන්නේ ධනාත්මක විදිහට. ඒ කියන්නේ තමන් වගේම සිතන පතන, තමන් කැමති විදිහටම හැසිරෙන, තමන්ගේ ඌමනායිපාකම් සිද්ධ කළ දෙන, ආදරයෙන් සලකන, තමන්ටම අපි කියන්නේ හොඳටම ගැළපෙන කෙනෙක් තමයි, හොඳටම සතුටින් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් තමයි ආත්මීය සහකාරයා කියන එක අපි දකිනව ධනාත්මක පැත්තෙන්. හැබැයි ආත්මීය සහකාරයෙක් වෙන්න පුළුවන් ඔබට තාඩන පීඩන කරන, අඩත් එක්කම් කරන. දැන් අපි ගොඩාක් කාන්තාවෝ කතා කරනවා මගේ ස්වාමියා නිතරම මට තාඩන පීඩන කරනවා. ගොඩාක් කාන්තා හිංසනය සිද්ධ වෙනවා. ගොඩාක් ඒ අය මහා පෞල් ජීවිතවල ගොඩාක් දුක්ඛ කන්දයක් විඳිනවා. අනේ ඒ අයටත් ඒ මුණ ගැහිලා තින්නෙත් ආත්මීය සහකාරයෙක් තමයි. හැබැයි ඍණාත්මක විදිහට. එහෙනම් අපි කියනවනේ වපුරන විදිහට තමයි අස්වැන්න ලැබෙන්නේ කියලා. අපිට කෙනෙක්ගෙන් ගුටි කන්න සිද්ධ වෙනවා නම්, තරණ පිටනට ලක් වෙන්න වෙනවා නම්, ඒ ඔබම කළ හේතුවක ඵලයක්මයි. ඔබ සසරේ ඔය ස්වාමියා, ඔය බිරිඳ, ඔය යාළුවා කවුරු හෝ ඔබට පෙර සසරේ මුණ ගැහුණා. ඔබ අතින් අවඩක්, අසාධාරණකමක්, හිංගියක්, හිංසාවක් ඒ අයට සිද්ධ වුණා. ඒ අයට ඔබ අතින් තාඩන පීඩන සිද්ධ වුණා. අන්නේ සිද්ධ වෙච්ච එකේ අපි කියනවා රිටර්න් එක. ප්‍රතිවිපාකේ තමයි මේ මුහුණ දෙන්න සිද්ධ වුණේ. දැන් අපිට ඒ වගේ තාඩන පීඩනවලට ලක් වුණාම අපි කියනවා මේක මගේ කර්මය. මොන පවද්ද මේ? හැබැයි හොඳ දෙයක් වුණොත් දැන් හොඳට සිතැඟි පරිදි හැසිරෙන, සලකන, ආදරයෙන් සරකන සැමියෙක් හම්බුනොත් මේ මගේ කර්මය කියලා කියන්නේ නැහනේ. ඒ කර්මය කියන එක සපල අපල දෙකටම එනවා. යහපත් ඵල, අයහපත් ඵල දෙකම කර්ම විපාකයක් විදිහට වෙනවා. හැබැයි සියල්ල කර්මයෙන් සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි හිතනවා නම් අපට හම්බෙලා තියෙන්නේ ඍණාත්මකව කටයුතු කරන ආත්මීය සහකරුවෙක්, අපලම ගෙවන්න, ගුටි බැට තාඩන පීඩන මැදම දුක්ඛිත ජීවිතයක් ගෙවන්න මේ කර්මෙ ගෙවලම මම ඉවර කරන්න ඕනි කියලා හිතනවා නම් ඒක එහෙම නෙවෙයි. ගෙවලම ඉවර කරන්න ඕනි නෑ. ඒකෙ මිදෙන්න පාරක් තියෙනවා. ඒ වගේම අපි හිතනවා නම් මට ආදරයෙන් සලකන, සෙනෙහසෙන් සලකන ස්වාමියෙක් ලැබිලා තියෙන කියලා මහා ආශ්වාදයකින් පිනා යනවා නම් එතනත්
ඔබ දන්නේ නැති වුණාට යම් මූල ධර්මයක් සිද්ධ වෙනවා මොකද ඔබට කෙනෙක් ගුටි බැට තාඩන පීඩන දෙනකොට ඔබේ හිතේ රත්තිල්ලක් දුක වේදනාවක් ඇති වෙනවා මොකද අපි හැමෝම කැමති නැහැ අපි අකමැති දෙයක් වෙනවට එතකොට අපිට දුක වේදනාවක් එනවා ඒ වේදනාව වේගයක් වේදනාවක් ආවේගයක් බවට පෙරලිලා තරහ ගතිය දේශ ගතිය වෛර ගතියක් හැදෙනකොට අර පුද්ගලයා සමග නැවත වෛරයෙන් බද්ධ වෙනවා ඒ බද්ධ වෙද්දී ඔබ තුල කළු ගති පොදියක් සකස් වෙනවා අපි කියන දේශ ගති පොදියක් සකස් වෙනවා අනේ ඒ වෙලාවට ඔබ තුල තිරිසං ගති අපි ඒ ගති වලට කියන තිරිසං ගති තිරිසං ගති එන්න ආරෝපණය වෙනකොට බාහිරෙන් ඔබ පුද්ගලයෙකුට සම්බන්ධ වෙනවා වෛරක්කාරේ මට පෙන්වන්නම බෑ නැවත සංසාරික මුණ ගැහුණත් මං පලිගන්නවා කියන විදියට එහෙනම් ඔබ තුල ගති හදන්න හදන්න ඔබ තුල තිරිසං ගති උපදිනකොට දේශ ගති උපදිනකොට තරහ ගති හැදෙනකොට නපුරු ගති හැදෙනකොට තව දුරටත් මේ මනුස්ස ශරීරය ඔබට දරන්න බැරි වෙනවා මරණින් මත්තේ අන්නේ එකතු කරගත්ත තිරිසං ගති වලට උරුම වෙන්න සත්වේ පුද්ගලෙක් වෙනවා අපි තුමු ණයෙක් වෙලා ඉපදුනා කියලා අර පරණ සහකාරය ණයා වෙලා ඇවිල්ලා ඔන්නේ දෙන්නගේ මොකක් හරි ණයෙක් වෙලා ඉපදුනා නම් අර පුද්ගලයාගෙන් දැන් අපි කියන්නේ පුද්ගලයන්ට ණයි දෂ්ට කරලා මරණයටපත් වෙනවා කියලා මේ සංසාර සම්බන්ධතා වෛර බැඳගෙන ආපු අය පලිගන්න ආකාරය එහෙනම් මොකක් හරි දෙයකට සම්බන්ධයක් තියෙනවා මොකක් හරි දෙයකදි සම්බන්ධයක් තියෙනවා මේ ලෝකයේ සියලු දේම සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මතාවයකට අනුව කරත්තරෝධ වගේ පසුපසම එනවා කරත්තරෝධ වගේ පසුපසම එනවා හැබැයි අපට උතනින් ගැලවෙන්න පාරක් තියෙනවා අනේ ගැලවෙන්න පාර තමයි අපි කල්පනා කරන්න ඕනේ අන්තෝජටාව හැදෙන අතරේ තමයි බහිජටාව හැදෙන්නේ අන්තෝජටාව තමයි කලුගති එතකොට ආදරයෙන් වෙලෙන්න වෙලෙන්න ආස වෙන්න මට මෙයාවමයි ඕනි කියලා තදින් බද්ද වෙනකොට රාගගති වෛර කරනකොට දේශ ගති හැදෙනවා මේ ගති ටික තීන තාක්කල් අපි කූඩු හද හදා සසරේ යනු අපි සසරේ කූඩු හදන්න හේතු වෙන්නේ අපි ඇතුලේ හැදෙන මේ අන්තෝචතාව මේ ගති ටික එනම් මේ ඇතුලේ හැදෙන මේ ගති ටිකෙන් ඔබ මිදි නිදහස් වෙන්නේ කොහොමද අනේ මිදි නිදහස් වෙන පාරමාර්ගය ඔබට හොයා ගන්න පුළුවන් නම් මේ ගත කරන පෞල් ජීවිතයේම ආදරණීය විදිහට ගත කරන්න පුළුවන් මොකද ඔබට ස්වාමියා හෝ බිරිඳගෙන් අඩත්ෙට්ටම් අකටයුතුකම් තාඩන පීඩන සිදු වෙනවා නම් ඒ ඔබ කළපු හේතුවක ඵලයක්මයි ඔබ අනන්ත සසරේ වෙච්ච හිංගි හිංසා වැරදි අසාධාරණ කම් වලට මගේ අතින් දැනුමත් හෝ නොදැනුවත්ව මේ පුද්ගලයාට එවැනි දෙයක් සිද්ධ වුණා නම් මට කමා කරත්වා කමා කරත්වා කමා කරත්වා කියලා කමාව ගන්න තරමට ඔබ මේ ධර්මතාවයේ තේරුම් ගන්න ඕනේ අන්නේම තේරුම් ගත්තට පස්සේ අපි එදිරිදා හැල හැප්පෙන්න එනකොටම තේරෙනෝ මෙයා මේ මට බැන්නට මේ වෛර කරාට මේ මට ගැහුවට මේක මං කරපු දෙයක ප්‍රතිඵලයක් එනම් මම කොක්කට කෙක්ක දාලා ඇමිනිය මිනියන්නේ නැහැ මට මගේ වැරද්දක් තියෙනවා කියන එක තේරුම් අරගෙන මම හිතින් සමාව ගන්නවා එනම් අපි එකට එක කියන්නේ යන්නේ නැත්තම් තනි අතින් කෙනෙකුට අත්පොඩි ගහන්න බෑනේ එනම් අනිත් පැත්තෙන් අපට එන පීඩන ටික නැති වෙලා යන අනේ ඒ විදිහට යහපත් පෞල් පරිසරයක් ඇති කරගන්න පුළුවන් ඒත් එක්කම ඔබ බලන්න ඔබේ ඇතුලේ මේ හැදෙන අන්තෝචටාව කළු ගතියක් කොහොමද ඉපදෙන්නේ ඒ ගතියක් ඉපදෙන අපේ විදිහ ඇතුලාන්තයෙන් ඇතිවෙන ඔය කළු ගතිය ගැන කතා කරමු අපිට පුංචි අවස්ථාවක් දෙන්න ආචාර්යතුමින අපිට වෙලාව පොඩ්ඩක් බලන්න ඕන අපි වෙලාව බලලා නැවත මේ කතා බහටම එකතු වෙමු හොඳයි අපි කතා කරමු ආචාර්යතුමනේ ඇතුලාන්තයේ ඇතිවන මේ කළු ගති කොහොමද අපි හඳුනගන්නේ සහ කොයි විදිහටද ඒ ගැන කතා කරන්නේ ඇතුලාන්තයේ ඇතිවෙන කලුගති ක්‍රියාත්මක වෙන විදිහක් තමයි එක එක පුද්ගලයාගේ දැනටමත් ගෙනාපු ගති ටිකක් තියෙනවා. ඒ අනුව හැදිච්ච පිරියපිරි ලෝකයක් තියෙනවා. ඒ කියන්නේ තම තමන්ට ආවේනික වෙච්ච ගති අනුව තමන් කැමති දේ වෙනස්, අකමැති ආකාරය වෙනස්. මේ ආකාරයටයි මගේ දේ මම ආස මේ දේවල් ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ විදිහටයි කියන එක තමයි මගේ පිරි ලෝකය. මේ විදිහටයි මේ දේවල් ක්‍රියාත්මක නොවිය යුතුයි මේකට මම අකමැති කියන එක තමයි මගේ අපිරි ලෝකය. එහෙනම් අතේ ඇඟිලි පහ වගේ මේ පුද්ගලයෝ පස් දෙනෙක් වෙනස්. ඒ වෙනස් වෙන්න හේතුව ඇයි? අපි පුද්ගලයෙක් දිහා බැලුවාම ඔහුගේ හැඩහුරුකම, ගතිචර්යාව, මුහුණ, කටහඬ, ගමන් විලාසය වෙනස්. ඒ වෙනස් වෙන්න හේතුව ඇයි? ඒ කෙනාට අනන්‍ය වෙච්ච ගති පොදියක් තියෙනවා. ඒ ගති පොදි අනුව ඔවුනට ආවේනික වෙච්ච පිරි අපිරි ලෝකයක් තියෙනවා
ඔහු කියනවා මම ওই වැඩේ කරන්නට අකමැති මම ඔකට කොහොමත්ම අකමැති ඔබ කියන නෑ නෑ මට ඒ වැඩේ කරන්න ඕන ඔන්න දැන් ගැටුමක් නිර්මාණය වෙන ඔහු අකමැති කියන්නේ ඔහුගේ පිරියාපිරි ලෝකයට අනු ඔබට ඒක ඕනා කියලා කියන්නේ ඔබේ පිරියාපිරි ලෝකයට අනු එහෙනම් මේ ගති පොඩි දෙකක් ගඩාගෙන ඉන්න ශරීරයන් දෙකක් තමයි මේ ඇමිනෙන්නේ මේ රණ්ඩු වෙන්නේ මේ රණ්ඩු සරුවල් වෙන්නේ ඔබ රණ්ඩු වෙන්න වෙන්න මොකද වෙන්නේ බාහිරෙන් කළු ඔබේ මේ හිස වටා තින හොරා එක තද රතු පැහැයට පත් වෙනවා මේ තතියින් අර අපි කතා කරනකොට දේශසහගතව ඒ විදිහට මේ කළු කිරණ විෂ කිරණ මේ විශ්වයට මුදා හරින අතරේ ඔබ අතර බාහිර පුද්ගලයාත් එක්ක ණය ගනුදෙනුවක් හැදෙනවා ඒත් එක්කම ඔබ අභ්‍යන්තරයේ දේශ ගති හද හදා ගති පොදිය ශක්තිමත් කරන සංසාර ගමනකට අනේ ඒ වෙලාවේදී අපි කල්පනා කරන්න ඕනේ ඇයි මට තරහ යන්නේ මේ තරහව උපදින්නේ කොහොමද? ඇයි මට මේ දෙයට මටම විතරක් තරහ යන්නේ? දැන් මේ දෙයට අනිත් අයට තරහ යන්නේ නැහනේ ගෙදර. ඇයි මටම විතරක් තරහ යන්නේ? අනේ එහෙම වුණහම ඔබට කල්පනා කරන්න පුළුවන් මේ මගේ කැමැත්ත මේක මෙහෙමම වෙන්න ඕනි කියලා කැමැත්තට කැමැත්තෙන්ම තදින් බද්ධ වෙලා ඔබ පටියක් දාගෙන මේක මේ විදිහටම විය යුතුයි කියලා ඔබ තුල හදාගත්ත ස්ථීරසාර ලෝකයක් තියෙනවා. ඒ ලෝකේ පවත්වන්න ඔබ පුළුවන් තරම් වෙර දරනවා අන්නේ උත්සාහය නිර්ර්ථක බව හරසුන් බව ඒ ඔබේ ලෝකයයි ඔබ බාහිරෙන් බල බලා ඔබේ ලෝකයයි මේ ක්‍රියාත්මක කරන්න හදන්නේ කියන බව පේනකොට අන්න අර බැම්ම ලිහිල් වෙන්න ගන්නු පටිය ලිහිල් වෙන්න ගන්නු අර උපාදනය වෙමින් ආපු ගතිය ඉපදෙන්නේ නැති වෙන අපි ඇත්තටම දැන් ඔබ ආදරය කරන්නේ සැමියෙක්ට බිරිඳක්ට බාහිරත් පුද්ගලයෙක් ඉන්නවා ඇත්තටම අපි ආදරය කරන්නේ අපි තුල ඉන්න කෙනෙකුට අපි තුල ඉන්නවා දැන් අපි කියන්නේ ඔයා තමයි මගේ හිතේ හිටිය කෙනා කියන එහෙනම් හිතේ කෙනායි ඒ හිතේ ඉන්න කෙනා Taman ගේම ගති ලක්ෂණ වලට අනන්‍ය වෙච්ච රුවක් තියෙනවා ඒ රුව ගති වලට අනන්‍ය වෙච්ච රුව තමයි බාහිරෙන් හොයන්නේ ඒ බාහිර රුව ඇතුලේ තියෙන ගති වලට ගැළපුණාම ඔයා තමයි මගේ හිතේ හිටිය කෙනා කියලා ආදරයක් ඇති වෙනවා. අපේ ගතිවලට බාහිර දේවල් නොගැලපෙනකොට නොපෑහෙනකොට ගැටුමක් ඇති වෙනවා. එහෙනම් මේ බාහිර ලෝකය තුලින් ඔබ දකින්නේ ඔබේ ලෝකයයි. නම් ඔබ ගැටි ගැටි තරහ හද හදා වෛරසිත එකතු කරන්න අන්තෝජටාව හැදෙනෝ ඒත් එක්කම ඔබට බාහිරෙන් මේ පුද්ගලයව සම්බන්ධ වෙනෝ ඒ අය නැවත නැවතත් මේ සසරේ මුණ ගැහෙනකොට අපි කියනවා ආත්මීය සහකාරයෝ කිය. ආත්මීය සහකාරියෝ දෙආකාරයක් වෙන්න පුළුවන්. ඔබට ඔබේ හිත සතුටටපත් කරමින්ම ඔබේ ජීවිතයට උපකාර වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔබට තාඩන පීඩන කරමින්ම ඔබේ ජීවිතයට සම්බන්ධ වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔබේ සහෝදරියෙක් වෙන්නත් පුළුවන්. අම්මා තාත්තා කෙනෙක් ගුරුවරයෙක් වෙන්නත් පුළුවන්. එහෙනම් මේ සියල්ල එකට සම්බන්ධ වෙලා මේ යන ගමන මේ එදිනෙදා ජීවිතය තුලින්ම ඔබ ගත කරන ගෘහ ජීවිතය තුලින්මම මේ යථාර්ථය දකින්න. ඇයි මට තරහ යන්නේ? ඇයි මගේ සිතේ මේ පුද්ගලයා කෙරෙහි මේ තරම් ආදරයක් ඉපදුනේ? කොහොමද මේ ආදරේ ඉපදුනේ? බාහිර කෙනෙකුටද? ඇත්තටම බාහිරින් ඉන්න පුද්ගලයෙකුටද? නැහැ. බාහිරත් කෙනෙක් ඉන්නවා හැබැයි මේ ආදරේ ඉපදුනේ ඔබ ඇතුලේ ඉන්නවා ඔබ හදාගත්ත කෙනෙක්. එයයි බාහිරෙන් හොයන්නේ. අන්නේ පටිය තීනතාවකල් ඔබව පින ඔබට මහා වේදනාවක් ඇති වෙලා රත් වෙලා පිච්චිලා මත් වෙලා ගිනි අරන් තැවිලා දැවිලා හිසේ යම්ම ඇති වෙන ගාන්ට මේ ප්‍රශ්නේ මහා පීඩනයක් ඇති වෙන තරමට එනකොට වෙන්නේ ඇතුලෙන් ගති පොකුරු පිටින් හැදෙනවා ඒත් එක්කම බාහිරෙන් තව පුද්ගලියොත් ඔබට සම්බන්ධ වෙනවා. එනිසා මෙන්න මේ අන්තෝජටා බහිජටා කියන සංසාර ණය ගනුදෙනුව අපි තේරුම් ගන්න ඕනේ. අපි තුල අපි කොතන වැඩ කරත් නිවසක හිටියත් කාර්යාලයක හිටියත් අපට කොහේ කවුරු මුණ ගැහුණත් මේ ජටාව ක්‍රියාත්මකයි. මේක හරහා මේ බැඳෙන විදිය ඔබ තුලින් පරිශනාත්මකව ගවේෂණය කරන්න. අනේම ගවේෂණය කරනකොට ඔබට නිකම්මම පුළුවන් වෙනවා ආදරණීය ජීවිතයක් කුරුම කරගන්න. මොකද ඒ පෞල් ජීවිතය තුළ නිකම්ම ආදරණීය බව එනවා සතුට එනවා මොකද අපි දකින්නේ යථාර්ථය
යථාර්ථය අවබෝධ කරගන්න දැන් අද අපි කතා කරන්නේ අපිට සහම්බ වෙලා ඉන්න සහකරුවා සහකාරිය පමණ නෙමේ තමන්ගේ අම්මා තාත්තා දරුවන් පවා මේ සංසාර ණය ගනුදෙනු පිනවන්න අප තමයි අපිට මුණ ගැහිලා තියෙන හැබැයි එහෙම කියලා මේ අපි අර කියනවා මේ පෙර සංසාරයේදී මේ හොඳ කෙනෙක් ලැබුණොත් නම් ඒක මගේ පින අර ඔබ කිව්වා වගේ නැත්තම් පව කියලා හැබැයි එහෙම පසුතැවිලි වෙන්න ඕනේ ආදරණීය ජීවිතයක් ගත කරන්නනේ අපි හැමදාම උපදෙස් ලබා දෙන්නේ ආචාර්යතුමනි කියන විදිහට අපේ ජීවිතේ අපිට ලැබිලා තියෙන දේ හොඳ නරක දෙපැත්ත තෝරා බේරාගෙන ඔබ ඔය කියපු විදිහට අතලාන්තය සහ බාහිරින් නැතිලා තියෙන මේ ගැටුම් නැත්තම් ගැටණියනොත් එක්ක ඉදිරියට යන්න ඕනි කියන කාරණේ පසුතැවෙනවනේ ගොඩක් අය අද වෙනකොට නේද ඒකට පොඩි උපදෙසක් ලබා දෙන්න මොකද සහකරුවා සහකාරී අපරාධේ මම මේ කෙනත් එක්ක ආවේ අපරාධේ මම මේ කෙනාට කැමති වුණේ අම්මල නිසා මම කැමති වුණේ එහෙම පොඩිසි පසුතැවීමක් තියෙනවා නැත්තම් අම්මල තාත්තලනටත් එහෙම හිතනවා ඇති ආවරි බයින කොටත් කියනවා නේද මොන කරුමකට මට හම්බුණාද අර එහෙම කියලා කියනවා සාමාන්‍යයෙන් එදිනෙදා ව්‍යවහාරයේ පවතින දේවල් එහෙම පසුතැවීමක් දුක් වීමක් එක්ක තමයි ජීවිතය ඉදිරියට යන්නේ එහෙම නැතුව අපිට සාර්ථක ඔබ කිව්වා තැන් තැන් වලින් අපිට කොහොමද අපි ජීවිතය හදාගන්න ඕනේ කියලා සාරංශයක් විදිහට කොයි විදිහට උපදෙස් දෙන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම මට දැන් මටත් ගොඩාක් අය කතා කරලා කියනවා ඔය ඔය පෞල් ජීවිතවල තියෙන ගොඩාක් ගැටලු එහෙම වුණාම අනිවාර්යයෙන්ම කෙනෙක් හිතනවා මේක මගේ කරුමෙටමයි මේ කෙනාව මුණ ගැහුනේ මම මහ විඳවිල්ලක් විඳවන්නේ තව දුරටත් මේක කරන්න බෑ කියලා ගොඩක් අය දික් අසාද වීමකට යොමු වෙනවා ඇත්තටම අපි අර කතාවට කියනවනේ හිසේ ඇම්මට කොටි මාරු කරාට හිසේ ඇම්ම හොඳ වෙන්නේ නැහැ කියලා අනේ ඒ වගේ අපි කෙනාව මාරු කරාට වැඩක් වෙන්නේ නැහැ මොකද මේ බාහිර කෙනෙක්ව අපිට මුණ ගැහිලා තියෙන්නේ හේතුවක ඵලයක් නිසාමයි එනම් අපි කරපු ඵලයක් නිසා අපට දුක් විඳගෙන ඒ අපහාස සමහර වෙලාවට තාඩන පිරින අපට විඳින්න වෙලා තියෙන්නේ අපි ඒ කෙනාට පෙර සසරේදී කරපු දේක විපාකයක් විදිහට එතකොට ඒක අපි මේ හම්බ වෙච්ච වෙලාවේ ගෙවන්න පුළුවන් ඒකට කරන්න පුළුවන් සම්මප්‍රයෝග තියෙනවා උපකර්ම තියෙනවා ප්‍රතිකර්ම තියෙනවා ඔබ ඔය කියන්නේ ඉවසාගෙන ඉන්න ඕනි කියන කාරණේ ඉවසාගෙන ඉන්න ඕනි කියන එක නෙමෙයි ගොඩක් වෙලාවට ඉවසන්න කිව්වට ඉවසන්න බෑනේ සම්මප්‍රයෝග උපකර්ම ප්‍රතිකර්ම කියලා කියන්නේ අර මං කලින් කිව්වා වගේ ඔහු මට බනිනවා නම් ඔහු මට ගහනවා නම් මේ මමත් පෙර කරපු දෙයක විපාකයක් මේ විඳින්නේ කියලා ඒවට සමාව ගන්න ඕනේ පෙර සසරේ අනන්තවත් මේ අත් දෙකෙන් සතු මැරෙන්න ඇති අනන්තවත් සතුන්ට හිඟි හිංසා වැඩ අසාධාරණකම් වෙන්න ඇති ඒ වෙච්ච දේවල් වලට කමාව අරගන්න ඕනි ඒ කමාව නිතර 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 සමාවෙත්වා මගෙන් වෙච්ච වැරදි වලට කියනකොට කියන එහෙම එහෙම ඔබ නිතර නිතර කියන්න කියන්න ඔබේ හිත පාපිස්සක් වගේ පල්ලෙහාට වැටෙනවා අනේ එහෙම වෙද්දී ওই සම්බන්ධතාවල තියෙන අර බැරෑරුම් කම බරපතල කම අපි කියන්නේ තීව්‍රතාවය ටික ටික ලිහිල් වෙනවා ඒ ලිහිල් වෙනකොට ඒ පෞල් ජීවිතය තුල අපට බොහෝම යහපත් ආකාරයකට ඒ පෞල් ජීවිතය ගත කරගන්න පුළුවන් ඒත් එක්කම ඔබ හදනවා නම් ඔබේ බාහිර ආත්මීය සහකරු යාළුවෙක් වෙන්නත් පුළුවන් අපි යාළුවෙක්ව සමහරට අපේ අතරේ පාලනය කරන්න උත්සාහ කරනවා ඔබේ සැමියා බිරිඳ වෙන්න පුළුවන් අම්මා තාත්තා වෙන්න පුළුවන් ඔබත් එක්ක සම්බන්ධ වෙන මේ බාහිර පුද්ගලයාව ඔබ හදනවා නම් ඔබට අවශ්‍ය ආකාරයට පවත්වන්න කල්පනා කරන්න ඒ ඔබ උත්සාහ කරන්නේ ඔබේ ලෝකය පවත්වා ගන්නයි මේ බාහිරෙන් ඔබ දකින්නේ ඔබ තුල තියෙන ලෝකයක් මිස බාහිර කෙනෙක් නොවේ අනේ ඒක දකිනකොට තේරෙනවා දැන් අපි කියනවා දැන් මොනවා හරි මෙන්න මේ දේ මේ විදිහටම වෙන්න ඕනේ කියන එක මමනේ හදාගෙන ඉන්නේ ඒක ඒ විදිහටම වුණොත් මටයි සතුටු. හැබැයි ඒක ඒ විදිහටම වුණා කියලා වෙන කෙනෙකුට සතුටු වෙන්න පුළුවන්. එහෙනම් මේ සතුට කියන එක දුක කියන එක ඇති වෙන්නේ හිතේ. ඒක එකම බාහිර දෙයක් නිසා ඇති වෙන එකක් නෙවෙයි. එකම කෑම පස් දෙනෙක් ආහාරයට ගත්තොත් රස පහ. එක්කෙනෙක් හරි රසයි කියනවා එක්කෙනෙක් රස නැහැ කියන. එහෙනම් කෑම නෙමෙයි ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔබට රස දැනෙන්නේ, ඔබට ආසාව හිතෙන්නේ, ඔබේ තුල දුක සැප ඉපදෙන්නේ බාහිර දෙයක් මුල් කරගෙන නෙවෙයි. ඒ බාහිර දේ ඔබ ගන්න විදිහ අනුව. එහෙනම් ඔබ තුල නිර්මාණය වෙලා තියෙන මෙන්න මේ පිරි අපිරි ලෝකය ක්‍රියාත්මක වෙන හැටි දකින්න අන්නේ දකිනකොට ඔබට පේනවා මෙන්න මේක මමම නේද මෙහෙම පවත්වන්න හදන්නේ කියලා. අනේ එහෙම වෙද්දී ඒ පුද්ගලයාත් එක්ක ඔබට ජීවිතේ ගත කරන්න පහසු වෙනෝ
මොකද සියල්ල කර්මයෙන් සිද්ධ වෙන්නේ නැහැ. කර්මය කියලා කියන්නේ එක හේතුවක් පමණයි. අපිට ඒක වෙනස් කරන්න පුළුවන් ප්‍රතිකර්ම මගින්, උපකර්ම මගින් සමාවාරගෙන මෛත්‍රී කරලා ඒත් එක්කම අපිට පුළුවන් අපේ හිතේ මේ ස්වභාවය හොඳට දැක්කොත් හිත ක්‍රියාත්මක වෙන හැටි හොඳට දැක්කොත් මෙන්න මේ පටිය ගලව ගන්න. පටිය තමයි සංසාරයට බද්ධ වෙන පටිය. ඒ පටිය නිදහස් වුණොත් ආදරණීය ජීවිතයක් නිකම්මම ඔබට උරුම වෙයි. සංසාරේ ණයගෙන දුවන හැම වෙන ඔබට මට අපි හැමෝටම මුණ ගැහෙන ආත්මීය සම්බන්ධතාවයන් නිසියාකාරයෙන් ගලපාගෙන යන්නේ කොහොමද? පසුතැවීමෙන් තොරව පව් පින් කිය කීනේ නැතුව නේද සම්බන්ධතාවයන් නිසියාකාරයෙන් කොයි විදිහයකද අපි ගෙනියන්නට ඕනේ? ආදරණීය ජීවිත ලබා ගන්න කොහොමද කියන කාරණේ තමයි අද අවසේ අපි කතා කරේ ආචාර්ය ගායනී රණසිංහ මහත්මියත් එක්ක. අපි අයව සම්බන්ධ කරගන්න ඔබට දුරකථන අංකයක් ලබා දෙන්නම්. බොහොම ලස්සනට ඔබේ ජීවිතය හදාගන්න උපදෙස් ලබා ගන්න පුළුවන් ඇයිටින් 0777 मोरटो विश्वविद्यालय ज्येष्ठ कथिकाचारिणी आचार्य गायन रणसिंह महात्मी बहुम स्तुति अद दवस मेकन बहुम वटिन उपदेश सपे जीवित बहुम स्तुति දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.